සරණයි සියලුම දෙනාට විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත බෞද්ධයානාලිකා විසින් ආරම්භ කරන්න යෙදුනේ විනය පිටකයේ තිබෙන කරුණු කාරණා පිළිබඳව බෞද්ධ ජනතාවගේ දැන ගැනීම සහ ඒවා සමාජගත කිරීමේ පිවිතුරු අරමුණ ඇතිව මේවන විට මාස 4ක පමණ කාලයක් තිස්සේ විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා වැඩසටහන් මාලාව අඛණ්ඩව විකාශනය වෙනවා. ඉතින් ඔබ මේ වැඩසටහන් මාලාවත් සමග සම්බන්ධ වෙලා හිටියනම් ඒ වැඩසටහන් අඛණ්ඩව නැරඹුවා නම් ඔබට මතක ඇති ඔබට අවබෝධයක් ලැබිලා තිබෙනවා විනය පිටකය කියන්නේ මොකක්ද එහි අන්තර්ගතයේ මොන වගේ දෙයක්ද එහි තිබෙන කරුණු කාරණා මොනවාද කියන එක පිළිබඳව එවගේම පළමු ශික්ෂාපදයේ පැනවීමේ ඉඳලා ඒ ශික්ෂාපදයේ හා සම්බන්ධ කරුණු කාරණා මේ වන විට අපි කතා බහ කරමින් ඉන්නවා. ඒ සඳහා වෙන්න අපි තෝරාගත්තේ මේ වන විට ලංකාවේ සිටින විනයදර භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ වගේම ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ඇති ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් තමයි අපි මේ වැඩසටහන සඳහා තෝරා ගන්නට තීරණය කළේ. ඒ වගේම උන්වහන්සේ අඛණ්ඩව මේ වැඩසටහනට සම්බන්ධ වෙමින් විනය පිටකයේ තිබෙන කරුණු කාරණා ඉතාමත්ම සරලව දේශනා කරන්නට යෙදී තිබෙනවා. ඉතින් අපි අදත් එම වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙන මේ මොහොතේදී අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි අතිපූජ්‍ය මහව ඥානාලෝක ස්වාමින්දන් වහන්සේ අදත් වැඩසටහන වෙනුවෙන් නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත ආරම්භ කරන මේ අවස්ථාවේදී අපි මේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන පින්වතුන් පිළිබඳව සිහිපත් කිරීම පළමුව සිදු කළ යුතුව තිබෙනවා. අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන්නේ පන්නල තලම්මැහැර ආටිගල වත්තේහි පදිංචි W.A. සෝමාවති බහරයාව ප්‍රියන්ත ආර්ය කුමාර පුතා इंदु कुमारी दुव नालिका लेलिय प्रसाद बैना सह रविंदु संदली पारमी मुनुपुरु मुनिगिरियन विसिन तमाई अद वेडसटहन सदहा पिन्वत दायकत्वे लबा देन्ने ए सदहा ओउन्गे पिन्वत आरमुन वेला तिबेन्ने पन्नल तलम्महर आर्टिकल वत्तेहि पदिंचिव सिट मीट वसर नमेकट पेर अभावेट पत्व श्यामलत् पाठशालाचार्य एस एम पुंचिबंडा महताट एवगेम पियानांट मामांडियट सीयाट पिंपिन सतमय मे वेड सटहन सदा पिन्मदायकत्वे लबा दिन्ने ए पिलिमदव सिहिपत् करमिं अपि अद वेड सटहन आरंभ करन्नाई सुदानं वन्ने ඔබට මතක ඇති මේට පෙර වැඩසටහන් වලදී පින්වත් ස්වාමින් වහන්සේ ඉතා නිරවුල්ව ඉතාමත් පිළිවෙලින් අපිට පැහැදිලි කරන්නට යෙදුනා විනය පිටකයේ පිළිබඳව කරුණු කාරණා මොනවද ඒව පෙළ ගැහෙන්නේ කොහොමද ඒ වගේම බුදුරජාණන් වහන්සේ පළමු ශික්ෂාපදය පැනවීමට හේතුණු කාරණා මොනවාද ශික්ෂාපදයක් පැනවීමේදී ඒ සඳහා විෂය වෙන කරුණු මොනවාද ශික්ෂාපදයක අන්තර්ගත කොටස් මොනවාද කියන එක පිළිබඳව ඉතාමත්ම නිරවුල්ව පැහැදිලි කරන්නට දේශනා කරන්නට යෙදුනා. පින්වත් ස්වාමින් වහන්සේ මෙහෙම මේ වැඩසටහන අද ආරම්භ කරන මොහොතේදී මට පොඩි ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒක පළමුව මේ निराකරණය කරගෙන වැඩසටහනේ කරුණු කාරණා සාකච්ඡා කිරීම වඩා සුදුසුයි කියලා මට හිතුණා. ඔබ වහන්සේ දේශනා කරන්න යෙදුනා පළමු පරාජිකා ශික්ෂාපදේ පනවන්නට හේතු වන්නේ නිවුන්දම් සේවන මෙවුන්දම් සේවනයේ කිරීම කියන කාරණාව සුදින්න ස්වාමින් වහන්සේ මෙවුන්දම් සේවනයේ කිරීමත් එක්ක තමයි බුද්ධ ශාසනයේ පළමු ශික්ෂාපදය පැනවීම බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරන්නේ. දැන් මේ කාරණාව භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් ගිහියන් සමග සාකච්ඡා කිරීමේදී සිල්වත් ස්වාමින් වහන්සේ නමක් ගිහි අයට මේ ශික්ෂාපදයේ පැනවීමට හේතු වන කාරණා පිළිබඳ දේශනා කරද්දී
යම් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් නේද ස්වාමින් වහන්සේ. එතකොට මේ වගේ ශික්ෂාපදයක් පිළිබඳව ගිහියන්ට දේශනා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කාරණා තිබෙනවද පින්වත් ස්වාමින් වහන්සේ? ඒ වගේම යම් අපහසුතාවයක් ඇති වෙනවා මේ වගේ දේවල් කතා බහ කරද්දී ඒ අපහසුතාවය මගහරවා ගැනීම සම්බන්ධයෙන් මොනවද අවධානය යොමු කරන්න ඕනි කියන කාරණා පිළිබඳව පළමුව දැනගන්න කැමතියි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනේ සංවර්ණනා සදහම් කතිකාවත අපි මේ වෙන විට වැඩසටහන් ගණනාවක් ඔස්සේ විනය පිටකයේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් එන අවස්ථාවක පළවෙනි පාරාජිකා සිල්පදේ පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඉතින් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් බුද්ධික ඉදිරිපත් කරන්නේ මේවාගේ කතාවක්. දැන් මේ විනය පිටකයේ තියෙනවා සමහර සිල්පද මේවාගේ එක්තරා විදිහකට අසභ්‍ය කතාවන්. ඒ කියන්නේ සාමාන්‍ය සමාජය තුළ මේවාගේ කතාවක් සිදු කිරීම කියලා කියන එක ටිකක් අපහසුතාවයට පත් වෙන කතා බහක්. ඒතර මේවාගේ සිදුවීම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට භික්ෂුන් වහන්සේලාට සිල්පද පනවලා තියෙන නිසා මේව අපි කතා බහ කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. අපගේ වචන ප්‍රවේශම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අහන අයත් දේශනා කරන අයත් කියන මේ හැමෝම තමන්ගේ හිරි ඔතප් දෙක ලැජ්ජාව බය කියන දෙක උපදවාගෙන බොහොම පරිස්සමින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒතර මේ පිළිබඳව ඒ නිසා අතරම අපි මේ වාගේ කතාවක් මේක එක්තරා විදිහකට අපි කිව්වා අසභ්‍ය කතාවක්. ඉතින් ඒ අසභ්‍ය දෙයක් පිළිබඳව සිදු කරන කතා බහක් නිසා මේ වාගේ කතාවක් සිදු කරද්දී අපි අවධානය යොමු කළ යුතු කරුණු කාරණා මොනවද කියන එක බොහොම පැහැදිලිව විස්තර කරනවා සමන්තපාසාදිකා විනය අටකතාවේ. ඒතර සමන්තපාසාදිකා විනය අටකතාවේ මේ පළවෙනි පාරාජිකා පිළිබඳව විස්තරය විස්තර කරගෙන ඇවිල්ලා ඒ පිළිබඳව කතා බහ කරලා මේ භික්ෂුන් වහන්සේ නමක් එක්තරා විදිහකට මෙවුන්දම් සේවනයක් සිදු කරොත් මේ කියන වරදට යෙදුනොත් ඒ භික්ෂුන් වහන්සේ කොහොමද ඇවතට පත් වෙන්නේ කියන කාරණේ විස්තර කරද්දී එතන ඇවිල්ලා වරලා අර්ථකථාචාර්යන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මොකද මේ විස්තරය පැහැදිලි කරද්දී මේ ඇවත් වලට පත් වෙන ආකාරයන් පැහැදිලි කරද්දී ඉතාම සියුම්ව හැම පුංචි කාරණයක් පාසා විස්තර කරන්න වෙනවා. ඒ අපි අතර මේ වැඩසටහන තුළදී හැම දෙයක්ම විස්තර කරන්නේ නැහැ. මොකද මේක අපිට සීමිත කාලයක් තුළ සීමිත දෙයක් විස්තර කරන්න පුළුවන් වැඩසටහනක්. හැම දෙයක්ම විස්තර කරන්න බැහැ මෙතනදී. ඒ නිසා අපි අටකතාව තුළ විස්තර වෙන හැම දෙයක්ම විස්තර කරන්නේ නැතිව වැදගත්ම කරුණු කාරණා කිහිපයක් තමයි මෙතනදී ඉදිරිපත් කරන්නේ මේ විශේෂයෙන්ම පෙළ දේශනාව පදනම් කරගෙන. ඉතින් මේ නිසා සමන්තපාසාදිකා විනය අටකතාවේදී මෙතනට ඇවිල්ලා මේ නොඑක් ආකාරයෙන් මේ වරද සිදු කරන්න පුළුවන් ආකාරයන් පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම කරත් පරාජිකා වෙනවා. මෙන්න මෙහෙම කරත් පරාජිකා වෙනවා. මේ විදිහට කර සමහර ලාවට පරාජිකා වෙන්නේ නැතුව වෙන ආපත්‍යකට පත් වෙනවා කියලා නොඑක් දේවල් විස්තර කරලා දක්වනවා. ඉතින් මේ විස්තර කරලා දක්වන තැනදී සඳහන් කරන මෙන්න මෙහෙම කතාවක්. අයංච මේ තුන කතහනාම යස්මා දුට්ටුල්ල කතා අසබ්ධ කතා. මේ මෙවුන්දම් කතාව කියලා කියන එක අටකතාචාර්යන් වහන්සේ කියන මේක දුට්ටුල්ල කතාවක්. දුට්ටුල්ල කතාවක් කියලා කියන්නේ එක්තරා විදිහකට නොමනා කතාවක් කියන එකයි. ඒක පහත් දෙයක් පිළිබඳව කරන කතාවක්. අසබ්ධ කතා මේක අසබ්ධ කතාවක්. තස්මා ඒතංවා අඤ්ඤංවා විනී ඊදිසන්තහනං කතෙන් තේන. මේ නිසා මේ විනය පිටකයේ තියෙනවා මෙතන විතරක් නෙමෙයි මේ වාගේ තවත් ශිල්පද ගණනාවක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒතර මේ පනවපු ශිල්පදයන් පිළිබඳව මේ විනය කරුණු පිළිබඳව කතා කරනකොට ඒ කතා කරන කෙනා කියනවා පටික්කුල මානසික ආරංච සමන සංඥංච හිරොත් අප්පංච පච්චුපට්ඨපෙත්වා. මේ කතාව පිළිබඳව මේ කතාව කතා කරන භික්ෂුන් වහන්සේ
පටික්කුල මානසිකාරය කියන එක ඇති කරගන්න කියන. ඒ කියන්නේ පිළිකුල් මානසිකාරය ඇති කරගන්න. මේ අපි කතා කරන්නේ බොහොම ජන සමාජය තුළ පිළිකුලෙන් බැහැර කරන දෙයක් පිළිබඳව කතා කරන්නේ. ජන සමාජයේ එලිපිටදී මේ සාමාන්‍ය සමාජය තුළ මිනිසුන් අතර නිරන්තරයෙන් කතාබහක් ලක් වෙන්නේ නැති මිනිසුන් රහසිගතව සිදු කරන කතාබහන් දෙයක් දේවල් පිළිබඳව මේ කතා කරන්නේ. මේ නිසා අපිට කියනවා පටික්කුල මානසිකාරය ඇති කරගන්න පිළිකුල් මානසිකාරයක් ඇති කරගන්න. පිළිකුල් මානසිකාරයක් ඇති කරලා සමන සංඥංච ශ්‍රමණ සංඥාවක් ඇති කරගන්න මම භික්ෂුවක් මේ වගේ කතාවක් කරාට මේ කතාව පිළිබඳ විස්තර කරන්නේ මම භික්ෂුවක් වශයෙන්. හිරොත්තප්පංච හිරි ඔතප් කියන දෙක ඇති කරගන්න. ඒ කියන්නේ ලැජ්ජාව බය කියන දෙක ඇති කරගන්න. ඒ වගේම තමයි සම්මා සම්බුද්ධේ ගාරවං උප්පාදිත්වා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයකට ප්‍රදෝගන්න. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා තමයි මේ වගේ කතාවක් අපට දේශනා කරේ. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ රාගය, ද්වේෂය ආදී කෙලෙස් ධර්මෙන් සහ මුලින්ම නසලා උන්වහන්සේ මේ ලෝකයාට රාගය, ද්වේෂය ආදී කෙලෙස් ධර්මයන් නැසීම පිළිබඳ ධර්ම දේශනා කරපු කෙනෙක්. එතකොට මේ වගේ අසභ්‍ය වැඩ කටයුතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සහ මුලින්ම තමන් වහන්සේගේ ජීවිතයෙන් ඉවත් වෙච්ච කෙනෙක් මේ දේවල් පිළිබඳව. නමුත් එහෙම ඉවත් වෙලා උන්වහන්සේ මේ වගේ කතාවක් අපිට දේශනා කරනවා. මේ වගේ විනය ශිල්පදයක් අපිට දේශනා කරද්දී විනය ශිල්පදේ නොඑක් නොඑක් ආකාරයේ ඇවැත් සිදුවෙන ආකාරයන් බෙදලා අපිට දක්වනවා. මේ දක්වද්දී මේ අසභ්‍ය කතාව අපිට සිද්ධකරනද භාග්‍යතුන් වහන්සේ කරුණාව නිසාම යෙදෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සත්වයන් කෙරෙහි ඇතිවෙච්ච දයාව අනුකම්පාව නිසා මේ භික්ෂුන් වහන්සේලා මේ වගේ දේවල් කරලා නමුත් ඇවතරපත් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් කරලා නමුත් භික්ෂුන් වහන්සේලා තමගේ සීලය අපිරිසිදු කරගන්න පුළුවන්. අපිරිසිදු කරගෙන තමන්ගේ අපායගාමීත්වයටපත් වෙන්න පුළුවන්. තමගේ නිවන් මාර්ගයෙන් වැළකෙන්න පුළුවන්. නිවන් මාර්ගයෙන් ඉවත් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන මහා කරුණාව භාග්‍යතුන් වහන්සේ උපදව ගන්නවා. මෙන්න මේ මහා කරුණාවෙන් නිසාමයි උන්වහන්සේ මේ සිල්පදයේ අපිට මේ විදිහට බෙද බෙදා දේශනා කරන්නේ. ඒ නිසා යම් හේකින් සමස්ත සමාජය තුළ සාමාන්‍ය සමාජය තුළ එලිපිට විවෘතව සාකච්ඡා නොකරන කටයුත්තක් මේක. මේ භික්ෂුන් වහන්සේලා මේ වාගේ වැරදි කරනවද කියන එක සාමාන්‍ය සමාජයේ කිසිම ආකාරයෙන් හිතන්නවත් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කර සිල්පදයක් පනවනවා. සිල්පදයක් පනවලා භාග්‍යවතුන් වහන්සේ එතනදී කියනවා මේව පිළිබඳව මේ විදිහට පිළිපදින්න භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් ආකාරයකින් කාන්තාවක් සමග මෛතුන සේවනයකට යෙදුනොත් මේ විදිහට අවස්ථරපත් වෙනවා. කාන්තාවක් එක විතරක් නෙවෙයි තිරිසන්ගත සතෙක් එක්ක මේ කටයුත්ත කරොත් ඒත් අවස්ථරපත් වෙනවා. ඒ තිරිසන්ගත සතෙක් එක්ක විතරක් නෙවෙයි ඊට පස්සේ ඒ තිරිසන්ගත සත්වයන්ගෙත් එහෙම නැත්නම් කාන්තාවන්ගේ එහෙම නැත්නම් පුරුෂයන්ගේ එහෙම නැත්නම් පණ්ඩක අය පුද්ගලයෝ කියලා තිරිසක් ඉන්නවා. ඒ අය අතරේ මේ හැම කෙනෙක් එක්කම මේ කටයුත්ත සිද්ධ කරොත් නැවතටපත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ කාරණෙන් කාරණේ අරගෙන විස්තර කරනවා. ඒ විතරක් නෙවෙයි අඩුම තරමේ මලසිරුරක් සමග මේ වරද කරොත් එහෙම වික්ෂුවක් කොහොමද අවතරපත් වෙන්නේ කියන එකක් තියෙනවා. ඒතොර දැන් මෙහෙමයි කාරණයක් අහනකොට සමහරලාවර සමස්ත සමාජයට හිතෙන පුළුවන් මේ භික්ෂුන් වහන්සේලා මෙහෙමත් දේවල් කරනවාද කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණයක් ඉදිරිපත් කරලා මලසිරුරක් සමග මේ විදිහට වැරදක් කරොත් එහෙම ඒකත් අවතරපත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අර සමස්ත සමාජයේ හිතන්නේ නැති පැති පවා ආවරණය කරමින් දේශනා කරන උන්වහන්සේගේ මහා කරුණාව නිසාද. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව උපදව ගන්නයි කියලා කියනවා. මහා කරුණාව පිළිබඳව අදහස උපදව ගන්නයි කියලා කියනවා. ඒ මහා කරුණාව නිසාම භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දෙයක් කරා. ඒ නිසා කරුණා ගුණය ආවර්ජනය කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න කියලා. ඒ විතරකුත් නෙවෙයි අපිට තවත් කාරණයක් කියනවා. භාග්‍යවතුන් වහන්සේ යම් හේකින් මෙහෙම ධර්මදේශනාවක් මෙහෙම විනය දේශනාවක් අපට දේශනා කරේ නැත්නම් කවුද සමර්ථ වෙන්නේ මේ ඇවතටපත් වෙන ආකාරයන් ගැන දැනගන්න? අපි කිසිම කෙනෙකුට බෑ මේ ඇවතටපත් වෙන ආකාරයන් හරියට කොහොමද කියලා දැනගන්න. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරේ නැත්නම් අපට කිසිම අවස්ථාවක මේ ඇවතටපත් වෙන ආකාරය තීරණය කරගන්න බෑ. එහෙම තීරණය කරගන්න බැරුව සමහර වෙලාවට පසු කාලීනව භික්ෂුන් වහන්සේලා මේ සාමාන්‍ය කාන්තාවක් සමග සිද්ධ කරන අධ්‍යාචාරය ඒ වරද විතරක් තමයි වැරදි දෙය කියලා හිතාගෙන ඊට එහා සමහර වෙලාවට වෙන වෙන ආකාරයෙන් මේ වැරදි වලට පෙළමින් ඉඳී තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේවා වළක්වලා නැහැ නේද කියලා. එහෙම හිතලා එහෙම කරලා
මේ වැර වරදවල පත් වෙලා උන්වහන්සේලා තමන්ගේ සීලිය අපිරිසිදු කරගන්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරපු නිසා තමයි අද අපිට හැකිය වෙලා තියෙන්නේ අර දැනගන්න අපි අවතර පත් වෙන්න පුළුවන් ආකාර මේවයි කියලා. ඒ දැනගත්ත නිසා තමයි වික්ෂුන් වහන්සේලාට සීලය පිරිසිදු රකින්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් කල්පනා කරගන්න කියනවා. ඒ කල්පනා කරගෙන තවත් වැදගත් කාරණයක් කියනවා. එතනදි කියනවා තස්මා සුනන්තේනාපි කතෙන් තේනාපි වීජනකේන මුඛං අපිදහය දන්ත විදංශකං හසමානේන න නිසීදිතබ්බං කියනවා. සුනන්තේනාපි මේ ධර්මදේශනාව අහන කෙනා, කතෙන් තේනාපි මේ ධර්මදේශනාව දේශනා කරන කෙනා කියන මේ දෙපිරිසම කියනවා වීජනකේන මුඛං අපිදහය දන්ත විදංශකං හසමානේන න නිසීදිතබ්බං. මේ කතාව අහනකොට සමහර කෙනෙකුට මේක අසභ්‍ය කතාවක්. අසභ්‍ය කතාවක් නිසා භික්ෂුන් වහන්සේලා මෙහෙමත් දේවල් කරාද කියලා සමහර වෙලාවට තමන්ගේ නිරායාසයෙන්ම සමහර වෙලාවට සිනහාවක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා කියන එහෙම සිනහාවෙවි ඉඳගෙන ඉන්න එපා, සිනහාවෙවි මේ කතාවේ යෙදෙන්නත් එපා, කතාව අහන්නත් එපා කියනවා. ඒ නිසා වීජන කියන මුඛං අපිදහය තමන්ට සිනහ යනවා නම් අඩුම තරමේ සිනහවක් යනකොට විජිනිපතක් අරගෙන විජිනිපතකින් මේ මුහුණ වහගන්න හරි කියලා කියනවා. ඒතර සිනහ යන වෙලාවේදී තමන්ට මේ කතාව ධර්මදේශනාව අහගෙන ඉන්නකොට තමන්ට සිනහවක් පහළ වෙනවා නම් ධර්මදේශනාව මේ කතාව විස්තර කරන වික්ෂුන් වහන්සේට තමන්ට සිනහවක් පහළ වෙනවා නම් මේ වික්ෂුන් වහන්සේලාගේ මේ වැරදි වැඩ මේවා මෙහෙම දේවත් කරානේ කියලා වෙලා සිනහාවක් පහළ වෙනවා නම් ඒ සිනහව පහළ වෙන වෙලාවේදී නිකන් ඉන්න එපා කියලා කියනවා. අඩුමතරමේ විජිනිපතක් අරගෙන මුහුණ වහගන්න කියනවා. එහෙම මුහුණ වහන්නේ නැතුව දත් පෙන්නමින් මහහඬින් hina වෙවි මේ ධර්මදේශනාව දේශනා කරන්නත් එපා කියනවා. මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නත් එපා කියලා කියනවා. ඒ නිසා අර්ථකථාචාර්යන් වහන්සේ හරි ලස්සනට අපිට පැහැදිලි කරනවා. කියනවා සම්මා සම්බුද්ධ හිනා පීදිසං කරිතං. බුදුරජාණන් වහන්සේ විසනුත් මේ වාගේ දේශනාවක් දේශනා කරා කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න කියනවා. මේක භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව කරන්නේ කියලා හිතාගන්න කියනවා. අහගෙන ඉන්න අය හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරි අපි කවුරුවත් දත් වෙන්න මින් සිනහසමින් මහහරිත් පොක් හඳලා කෙනා වෙන්නේ නැහැ. මේ නිසා ඒ විදිහට සිනහ වෙන්නේ නැතිව බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන කියනවා. හිරොත්තප්ප සම්පන්නේන සත්තු පටිභාගින හොත්වා කතේ තබ්බං. හිරි ඔතප් කියන දෙක ඇති කරගෙන ඒ කියන්නේ ලැජ්ජාව බය කියන දෙක ඇති කරගෙන මේ ධර්ම දේශනාව දේශනා කරන්න, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කියලා අපිට අර්ථකථාචාර්යන් වහන්සේ කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ තැනකදී අපි බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගිහි පිරිසක් සමගත් මේ වගේ කතාවක් කතා කරනකොට ගිහි පිරිසට ඇති වෙන්න පුළුවන් නොඑක් ආකල්ප තියෙනවා. නොඑක් අදහස් තියෙනවා. ඒ අයට හිතෙන්න පුළුවන් වික්ෂුන් වහන්සලා මෙහෙම දේවල් කරනයිද කියලා. එහෙම නැත්නම් සමහරලාට දෙන්න පුළුවන් වික්ෂුන් වහන්සලා මෙහෙම දේවල් කවදාකවත් කරන්නේ නැහැ. ඒ නිසා මේවා බුදුරජාණන් වහන්සේ මෙහෙම කීවද කියලා හිතන්න පුළුවන්. ඒත් ඒ නිසා මේ දෙකම වැරදි. මේ දෙකම වැරදි නිසා අපි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරව උපදවගන්න පළවෙනිම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරවයේ උපදවගෙන ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මේ දේශනාව සිදු කරන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මෙහෙම දේශනාවක් කරේ. ඒ මහා කරුණා ගුණය නිසාවෙන් උන්වහන්සේ මෙහෙම දෙයක් දේශනා නොකරා නම් භික්ෂුන් වහන්සේලාට දැනගන්න හැකියාවක් නැහැ. තමන් අවතරපත් වෙන්නේ කොහොමද, ඇවතින් මිදෙන්නේ කොහොමද කියන එක දැනගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා වරදටපත් වෙන එක වළක්වන්න උපදවගත්තු මහා කරුණාවෙන් කරපු දේශනාවක් මේක කියන කාරණයේ සිටි උපදවගෙන ඒ කාරණය කල්පනා කරගෙන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරගෙන භාග්‍යතුන් වහන්සේ කරන දේශනාව ශ්‍රවණය කරනවා වගේ මේක අහන්නයි කියලා කියනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව යම්සේ දේශනා කරාද අපිත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව උපදවගෙන ඒ ධර්මයේ දේශනා කර යුතුයි. අනවශ්‍ය තැන්වලද සිනහ උපදවන්නේ නැතිව, සිනහවක් තමන්ට નિરાයාසයෙන් නැති වෙනවා නම් ඒක විජිනිපතකින් මුහුණ වහගෙන මේ විදිහට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්ද, මේ ධර්ම ශ්‍රවණය කරන්ද කියන කාරණේ අර්ථකථාචාර්යන් වහන්සේ පැහැදිලි කරන තේ නිසා මේක අසභ්‍ය කතාවක් වුණාට ඒ අසභ්‍ය කතාව වුණත් අපි සිද්ධ කරන්න ඕනේ. මොකද මේ කාරණා දැනගත් නැත්නම් වික්ෂුන් වහන්සේලා අවතරපත් වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේගේ කරුණා ගුණයමයි අපි නැවත නැවතත් සිහිපත් කරගෙන ගෞරව සම්ප්‍රයුක්ත මේ ධර්මයේ ශ්‍රවණය කරන එකක් ධර්මයේ දේශනා කරන එකක් කළ යුතුයි කියන එකයි මෙතනදී අපිට පැහැදිලි කරන්න තියෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ ඊටාත්ම නිර්වෘල්ව තමත්ම පිළිවෙලින් අපිට පැහැදිලි කරලා දුන්නා මොකද ඇත්තටම මේ මේ ගැටලුව මේ පළමු ශික්ෂාපදයේ පැනවීමේදී සුදින්න ස්වාමින් වහන්සේ මෙවුන්දම් සේවනය කිරීම කියන කාරණාව පින්වත් ස්වාමින් වහන්සේ මතු කරන මොහොතේම වගේ මට මේ ප්‍රශ්නේ අහන්න හිතුණා මොකද මේ වගේ ශික්ෂාපදයක නිධාන කතාව පැහැදිලි කරද්දී ඒක සම්බ්බ බවක් තියෙනවා එතකොට මේ වගේ දේක් පැහැදිලි කරද්දී භික්ෂූන් වහන්සේලා මේක කොහොමද කරන්න ඕනේ කියන කාරණාව බොහොමත්ම පින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට ඉතාමත්ම නිරවුල්ව බොහොම පැහැදිලිව ඒ පිළිබඳව කරුණු කාරණා අපි බලාපොරොත්තු වුණාටත් වඩා ගිහි දැවිලි දෙපිරිසටම අවබෝධයක් ලැබෙන විදිහට ඒ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කළා. අපි දැන් ගිය සතියත් එක්ක සම්බන්ධ කරගමු. ගිය සතියේ පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්න යෙදුනා ශික්ෂා පදයක් පද භාජනයකට වෙන් වෙනව නැත්නම් පද භාජනයකට යොමු වෙනවා. ඒ පළමු පරාජිකා ශික්ෂා පදය පද භාජනය කිරීම එන්න පද බෙදීම පිළිබඳව උන්වහන්සේ එකින් එක කරුණු පැහැදිලි කරමින් සිටියා. පින්න ස්වාමින් වහන්සේ අපි අදත් ගිය සතියේ වැඩසටහන අවසන් කරන්නට අපි යෙදුනේ පළමු පරාජිකා ශික්ෂා පදයේ පද භාජනය කියන කාරණාවත් එක්ක පින්වත් ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳවත් මතක් කිරීමක් කරගෙන අපි ඉදිරියට ගියොත් හොඳයි කියලා හිතනවා මේ ශික්ෂා පදයක පද භාජනය කරන්නේ කොහොමද කියන කාරණාව ඒ වගේම පළමු පරාජිකා ශික්ෂා පදේ පද භාජනය කොහොමද වෙන්නේ කියන කාරණාවත් එක්ක ඔව් අපි පැහැදිලි කරා අතරම හැම සිල් පදයක්ම ආවහම මේ ප්‍රධාන සිල් පද හැම එකක්ම සිල්පදේ දක්වලා ඊට අනතුරුව පද භාජනියක් පැහැදිලි කරනවා පද භාජනියක් කියලා කියන්නේ ඒ සිල්පදේ එන පද එකක් එකක් පාසා වෙන වෙනම විස්තර කරනවා ඒත් මේක බුදුරජාණන් වහන්සේගේ පෙළදේශනාව තුළම තියෙන විස්තර කිරීමක් එතකොට පළවෙනි සිල්පදේ අපි නැවත වාරයක් මතක් කරගත්තොත් පාලියෙන් කියනවා නම් මේ සිල්පදේ තියෙන්නේ යෝපන භික්ඛු භික්ඛූනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලෙන් අනාවීකත්වා මේතුනං ධම්මං පතිසේවේය අන්තමසෝ තිරච්ඡානගතායපි පරාජිකෝ හෝති අසංවාසෝ කියලා තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ එක එක පදයක් අරගෙන විස්තර කරනවා. යෝපන කියන එක මොකද්ද කියලා විස්තර කරනවා. යෝපනාති යෝපන යනු කියලා විස්තර කිරීමක් කරනවා. ඊට පස්සේ භික්ඛු කියලා කියන්නේ මොකද්ද කියන එක විස්තර කරනවා භික්ඛූති භික්ඛූ යනු භික්ඛකෝති භික්ඛූ යන ආදී වශයෙන් එතකොට ඊළඟට සික්ඛා සාජීව සමාපන්නෝ කියන වචනට අහම සික්ඛා කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා සාජීවී කියලා කියන්නේ මොකද්ද කියලා කියනවා මේ විදිහට මේ සිල්පදේ එන එක එක පදයක් පදයක් පාසා කරන විස්තර කිරීම බෙද බෙදා දැක්වීම තමයි පද භාජනීය කියලා කියන්නේ එතකොට මේ පද භාජනීය අපි අතර මේ එක එකක් ඉතාම කෙටියෙන් පැහැදිලි කර අපි නැවතත් අපි අද විස්තර වශයෙන් මේක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා අපි කෙටියෙන් පැහැදිලි කරොත් යෝපන කියන වචනය අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝපන කියලා කියන්නේ මේකින් සරලව අදහස අපි ගත්තොත් එහෙම යම් කිසි කියන අදහසක්. ඒ කියන්නේ නිශ්චිත භික්ෂුවක් නෙවෙයි මේ යම් ඕනෑම ආකාරයක භික්ෂුවක් කියන තමයි යෝපන කියලා කියන්නේ. ඉතින් භික්ඛු කියලා කියන වචනේ පැහැදිලි කරනවා භික්ඛු කියන පදයට අර්ථ ගණනාවක් දීලා පැහැදිලි කරනවා බික්කු කියලා කියන්නේ ඇයි අවසානයේදී කියනවා එතනදී ඤත්ති චතුත්ත විනය කර්මයෙන් උපසම්පදා වෙච්ච භික්ෂුව තමයි මෙතනදී භික්ෂුව කියලා සඳහන් කරන්නේ කියලා. ඒතර අපි පැහැදිලි කරා ඇයි ඤත්ති චතුත්ත උපසම්පදා විතරක් මෙතනට අරගෙන තියෙන්නේ කියන කාරණේත් අපි ගිය සතියේ පැහැදිලි කරා. ඊට පස්සේ සික්ඛා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. සික්ඛා කියලා කියන එකේදී සික්ඛා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියලා. ඊට පස්සේ මෙතනදී අදහස් කරන්නේ අදි සීල සික්ඛහ කියන එකයි කියලා කියනවා. ඊට පස්සේ සාජීවී කියන එකත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ විසින් පනවපු සිල්පදවල තමයි මේ සාජීවී කියලා කියන්නේ. ඒ සාජීවී හික්මෙනවා කියන එක තමයි සික්ඛහ සාජීව සමාපන්නෝ කියලා කියන්නේ කියලා. ඊට පස්සේ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්ලෙන් අනාවීකත්වා කියලා පද කීපයක් තියෙනවා. එතනදී පැහැදිලි කරන්නේ
शिक्षाव प्रतिक्षेप करण नेतु एक उपसंपदाव प्रतिक्षेप करण नेतु एवागेम दुर्बल्यं अनावीकत्व तमंत में शासन ये गुणधर्म पुरंडतेन दुर्वल भाव प्रकाश करण नेतु की कारण देखा तेन शिक्षा हिमता उपसंपदा प्रतिक्षेप करण नेतु एवागेम तमय शासने ही शासने गुणधर्म पुरागंड तीन दुबल भाव प्रकाश पत्करण नेतु कीन कारण मेकअप दीर्घव इलंकर साकंड बलापुर कारुणा इलाट मेथुन धर्म कीलक मुखद कीन के पहदली करना मुखद मेथुन धर्म सेवने कीने की मेथुन धर्म कीन पदे अधास्कर यम किसी आकार असद्धर्म्या ग्राम्य धर्म्या गम्यस्यंग धर्म्या वसल धर्म्या पहात्यक दुट्ठुल्लंग ओदकांतिकंगनादि वशेन वचन दक्वला मे मेथुन धर्मे किल किनिक पहात्यक किला भाग्यतुन्हांसे देशना करनु एवागेम तमयि पतिसेवति किल कियन्ने मोकद्द देन अपिट समहर वेलावट मे मेउन्दम सेवने किरीम किल किनकोट सामान्य समाजे गिहि समाजे मे पिलिबंदव दन्ना प्रमाणयक् तियेनवा ඒ අය මේ පිළිබඳව තියෙන අවබෝධයක් තියෙනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ වරදට යෙදෙනවා නම් එතනදී සාමාන්‍ය ගිහි සමාජයේ දන්නා ඒ වරදේ කෙලවරටම යන්න අවශ්‍ය නැහැ පරාජිකා සිල්පදයට පත් වෙන්න. මේක ආරම්භයේදී පරාජිකා භාවයට පත් වෙනවා කියන කාරණේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එතනදී කියනවා निमित्तेन निमित्तं अंगजातेन अंगजातं अंतमसो तिलफलमत्तंपि पवेसेति एसो पतिसेवति नाम यम आकारेकट पुरुष निमित्तेन स्त्री निमित्त एव नत्तं पुरुष अंगजातेन स्त्री अंगजाते पुरुष व्यंजनेन स्त्री व्यंजने किने मेन्न मे अवयवयन् देक अडुम तरमे कलयटेक मात्रयक् संबंध वेनवा मे पिविसवीम किल कियन कारणे तलयटयक् मात्रेन पिविसवीमक् सिद्ध करनवा नम् एतनदि पाराजिका भावयट पत् वेनवा किल कियनवा एतर एनिसा सामान्य समाजे तुल अपि दन्ना मे मेउन्दम सेवने किरीम कियन तत्त्वयट मेक पत्तुने नेतत् एके आरम्भयेदीम भिक्षुन् वहन्से शिल्पदे कडा गन्नवा कियन एक तमयि बुदुरजाणन् वहन्से पहेदिलि करन्ने ए कियन्ने इताम सुलु सेवनयक् करत् एक तुलनु पाराजिका आपत्तियट पत् वेनवा कियला ඒක තමයි පතිසේවති කියන එක පැහැදිලි කරනවා අන්තමසෝ තිරච්ඡානගතයිපි කියන එකේදී කියනවා අඩුමතරමේ තිරසන්ගත සත්වයක් සමග නමුත් මේ කටයුත්ත කරොත් ඒ පරාජිකා වෙනවා කියලා ඒ වගේම තමයි පරාජිකෝ හෝති අසංවාසෝ කියලා පැහැදිලි කරනවා පරාජිකෝ කියලා කියන්නේ මොකද්ද ශාසනයෙන් පැරදෙනවා ශාසනයේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ ත්‍රිශික්ෂාව සම්පාදනය කරගැනීමේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් පැරදෙනවා एक पाराजिको किल की पेरदुन असंवासो किल की तव दुरट प्रकृति भिक्षुन हंसल समग संवासेट सुदुसुन कीन कारण पेहदली मेन्न मेहिम पद भजनीय खरण विस्तर करने के अभी सति अवसानेट पेहदली करे ये सा हेम शिल्पदे घटमावहम मे विधेट शिल्पदे पद एकनिक पास अरगन भाग्य हंस बेद बेद පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතාමත්ම නිරවුල්ව අපිට මේ කරුණු කාරණා තේරුම් කරලා දෙනවා ඇත්තටම ලෝකේ පළමු විවස්ථා සම්පාදක වශයෙන් කටයුතු කළේ බුදුරජාණන් වහන්සේ කියන අවබෝධය මේ ඔබ වහන්සේගේ සරල නිරවුල් දේශනා තුළදී අපිට හැඟෙනවා මොකද හේතුව උන්වහන්සේ හැම ශික්ෂා පදයක්ම පැනවීමේදී ඔබ වහන්සේ ඉස්සරහට අපිට නිරවුල්ව පැහැදිලි කරලා දෙවි සීමාවන් ලකුණු කරමින් ඒ සීමාවන් තුළ වචනවල අර්ථය ඉතා නිවැරදිව නිරූපණය කරමින් ඒ වචනය තුළට අන්තර්ගත වෙන්නේ මොන වගේ සීමාවක්ද කියන කාරණාවන් ඉතාමත්ම පැහැදිලිව අර්ථ දක්වමින් තමයි උන්වහන්සේ Tamanගේ දේශනාවන් සිදු කළ තිබෙන්නේ. ඉතින් අපි ඊටාත්ම වාසනාවන්තයි ඒ වගේම ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි මෙවැනි වූ කරුණු කාරණා ඉතා සරලව निराවුල්ව සමාජගත කරන්නට බෞද්ධයනාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබ වහන්සේ ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳව විනය පිටකයේ තිබෙන මේ කරුණු ඉතා निराවුල්ව සරල බසින් සමාජගත වෙලා තිබෙන්නේ බොහොම අතලොස්සක් වූ අවස්ථාවන් වල විතරයි. ඉතින් ඔබ වහන්සේ මේ කටයුත්ත තමන්ගේ බෙහෙස නොබලා
පින්වත් ඔබගේ දැනුම අවබෝධය සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ අප සමග සම්බන්ධ වෙලා මේ දේශනා මාලාව අඛණ්ඩව කරගෙන යනවා පින්වත් ස්වාමින් වහන්සේ පරාජිකෝ හෝති වහන්සේගේ දේශනාවේ අවසාන හරියේදී පැහැදිලි කරන්න යෙදුනා ඒ වෙලාවේ ඔබ වහන්සේ අදහසක් ඉදිරිපත් කළා මේ ශික්ෂාපදයක් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අතින් බිඳෙනවා කියලා කියන්නේ පරාජිකා වෙනවා කියලා කියන්නේ මේ ශාසනයෙන් පැරදෙනවා කියන එක කියන එක. ඇත්තටම ඒක අපි මේ වෙනකොට දැනගෙන හිටියේ නැති කාරණාවක් පින්වත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ මතු කළ ඒ කාරණාව උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන් නම් ඒක තවදුරටත් අපිට නිරවුල්ව තේරුම් කරගන්න හැකියාවක් ලැබේවි. එනිසා ඔබ වහන්සේට නමස්කාර පූර්වක මේ මොහොතේදී ආරාධනාවක් කරනවා අපි ඉදිරි කරුණු කාරණා සාකච්ඡා කරන්න පෙරතුව මේ ශාසනයෙන් පැරදෙනවා කියන කාරණාව කොහොමද උදාහරණයක් තුළින් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් කියලා අපි හිතනවා පින්වත් ස්වාමින් වහන්සේ. ඔය ඇත්තටම පරාජිකෝ හෝති අසංවාසෝ කියලා තමයි සිල්පදේ තියෙන්නේ. ඒතර පරාජිකෝ හෝති අසංවාසෝ කියන කාරණේට ආවහම පරාජිකෝ හෝති කියලා කියන එක පෙළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරාජිකෝ හෝති इति සේයතහපි නාම් පුරිසෝ සීසච්චින්නෝ අබබ්බෝ තේන ශරීර බන්දේනේ ජීවිතුම් කියනවා යම් ආකාරයකින් කියනවනම් පුරුෂයෙක් ඉන්නවලු සීසච්චින්නෝ හිස සිඳුන පුරුෂේ ඒ කියන්නේ මේ බෙල්ලෙන් හිස ගැලවිලා ගිය කෙනෙක් හිස මෙතනින් කඩුවකින් කපලා දාලා අයින් කරපු වෙන් කරපු කෙනෙක් ඉන්නවා නම් අබබ්බෝ තේන ශරීර බන්ධනෙන්න ජීවිතුන් ඒ හිස ගෙනල්ලා නැවත වාරයක් මේ ශරීරයට බන්ධනය කරාට ඒක තුළින් ඒ පුද්ගලයා ජීවත් වෙන්න අභව්‍යයි කියලා කියනවා ඒව මේ භික්ඛු මේ තුනන් ධම්මං පතිසේවිත්වා අස්සමනෝ හෝති අසක්කතෝච්චි ආන් ඒ වාගේ තමයි මේ භික්ෂුවක් මෙවුන්දම් සේවනය කිරීම කියන වරද සිද්ධ කරොත් එහෙම අශ්‍රමණයෙක් වෙනවා අසාකි පුත්‍රයෙක් වෙනවා කියලා කියනවා මේ උදාහරණයෙන් අපිට පැහැදිලි කරන්නේ කොහොමද මේ පරාජිකා භාවයට පත් වුණා කියලා කියන එකේ තේරුම මොකක්ද කියන එකත් කියලා දෙනවා ඉතින් ඒ නිසා පරාජිකෝ කියන පදේ අපි ඉස්සල්ලාම බැලුවොත් පරාජිකෝ කියලා කියන එක පැහැදිලි කරනවා පරාජිකෝති පරාජිතෝ පරාජයං ආපන්නෝ පරාජිකෝ කියන එකෙන් කියන්නේ පැරදුනා කියන එකයි පැරදීමකට පත් වුණා කියන එකයි පරාජිකා කියලා කියන්නේ. ඒතර පැරදීමට පත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? කියනවා මේ පරාජිකෝ කියලා කියවහම පරාජිකෝ කියලා කියන එකෙන් මේ පුද්ගලයා ශාසනයෙන් පැරදෙනවා. ශාසනයේ තියෙන්නේ අපිට යමක් කරන්නද? ශාසනයේ තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම පුරා ගන්න. සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම පුරලා ශාසන බ්‍රහ්මචර්යාව සම්පාදනය කරගෙන නිවන් අවබෝධ කරගන්නයි කියන්නේ. ඉතින් මේ පුද්ගලයා මේ කියන වරද සිද්ධ කරන පුද්ගලයා පැරදෙනවා කියලා කියනවා. කොහෙන්ද පැරදෙන්නේ? මේ ශාසනයෙන් තමන්ගේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම පුරා ගැනීමෙන් පැරදීමකට පත් වෙනවා කියලා කියනවා. මේ නිසා සද්ධර්මයෙන් පැරදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සේවනය කිරීමෙන් පැරදි පුද්ගලින් බවට පත් වෙනවා. ඒ පැරදීම කියන එක තමයි අපිට උදාහරණයකින් පැහැදිලි කරන්නේ. හරියට අර පුරුෂයෙක්ගේ හිස සිඳුනා වගේ. දැන් සාමාන්‍යයෙන් ඉන්න ප්‍රകൃතිමත් පුරුෂයෙක්ගේ හිස සිඳිනවා. හිස සිඳුනා නම් හිස සිඳුන පුරුෂයාගේ ඒ සිඳුණු හිස නැවත ගෙනල්ලා අර හිස සිඳිච්චි කඳට සවි කරලා කවදාකවත් ඒ පුද්ගල ජීවත් කරවන්නේ ජීවත් කරන්න බෑ. හරි. කවුරු හරි කෙනෙක් කඩුවකින් බෙල්ල කපලා දැම්මොත් එහෙම බෙල්ල කපලා ගෙල වෙන් වුණොත් එහෙම කවුරු හරි ඇවිල්ලා අනේ මේ ගෙල ආපහු ගෙනල්ලා වරලා මේ කඳට සවි කරා කියලා කවදාකවත් ඒ පුද්ගල ජීවත් කරවන්න බෑ. කන්න ඒ වාගේ තමයි කියලා කියනවා පරාජික ආපත්‍යයට පත් වෙච්ච වික්ෂුව. ඒතර මෙතනදි කියන්නේ මේ ශාසනයෙන් පැරදෙනවා කියලා කියන්නේ ශාසනයේ Tamanta පුරා ගන්න තිබුණු ගුණධර්මයන්ගෙන් සහ මුලින්ම හරියට නිකන් අර හිස සිඳලා දැම්මා වාගේ Taman මේකෙන් පැරදිලා යනවා. අය කවදාකවත් එයාර මේ ශාසනය තුළ ඒ ගුණධර්මයේ පුරණ தത്വයට ඒ හිතිය විදිහට පත් වෙන්න බෑ කියන්නේ. එනිසා මේ අපේ ඇවැත් කියලා කියන බුදුරජාන් වහන්සේ පනවනේම එක එක විදිහ ආපත් තියෙනවා. එක එක විදිහ ඇවැත් තියෙනවා. පරාජික ඇවැත් තියෙනවා. ඊට අමතරව සංඝාදිශේෂ කියලා තව ඇවැත් විශේෂයක් තියෙනවා.
පාචිත්ති කියලා තව ඇවැත් 27 වෙනවා. දුකුලා ඇවැත් කියලා තව විශේෂයක් වෙනවා. මේ විදිහට එක එක නොඑක් නොඑක ආකාරයේ ඇවැත් තියෙනවා. ඒතර මේ අතරින්නේ පරාජිකා කියන ඇවැත් කියලා කියන්නේ පරාජිකා භාවයට පත් වුණා නම් එයා පෙරදුනාම තමයි අයසරයක් එයාට පෙරදිච්ච කෙනාට අයදිනන්න බෑනේ මේ තරගේ. දැන් තරගයක් රේස් එකක් දුවනවා නම් රේස් එක දුවලා ඉවර වෙලා යම් කෙනෙක් පෙරදෙනවා. පෙරදුනාට පස්සේ ඒ දුවපු රේස් එකේ අය පෙරදිච්ච කෙනාට අයදිනන්න කොම යන්නේ නැහැ. අය වෙන වෙන රේස් එකකට තමයි දුවන්නේ. මේ විදිහට තමයි මේ සාසනයේ යම් විදිහකට උපසම්පදා භික්ෂුවක් වශයෙන් ගුණධර්ම පුරාගෙන ඉන්න කෙනා මේ පරාජික සිල්පදයකට පත් වුණා නම් ඒ පරාජික ආපත්‍යයට පත් වෙන කෙනා සාසනයෙන් පැරදෙනවා. පැරදුනාට පස්සේ හරියට නිකන් හිස ගෙලෙන් සිඳලා ගියා වගේ තමයි එතනින් එහාට නැවත වාරයක් ඒ හිස ගෙනල්ලා මේ ශරීරයට සම්බන්ධ කරා කියලා එයා ජීවත් කරවන්න බෑ. ආන් ඒ තත්ත්වයට පත් වෙනවා කියන එක තමයි පරාජික කියලා කියන්නේ. මෙතනදී අට කතාවට අහම අර්ථ කථාචාර්යයන් වහන්සේ මේක පැහැදිලි කරනවා. පද කිහිපයකින් පැහැදිලි කරනවා. චුතෝ පරද්දෝ භට්ටෝ ච සද්ධම්මාභි නිරංකතෝ කියලා තියෙනවා. චුතෝ ඒ කියන්නේ සද්ධර්මයෙන් චුත වුණා. චුත වෙනවා කියලා කියන්නේ එයා කෙලින්ම එතන ඉවත් වෙලා යනවා කියන එකයි. ඒතර මේ භික්ෂුව පරාජික ආපත්‍යයට පත් වෙන භික්ෂුව සද්ධර්මයෙන් ඉවත් වෙලා යනවා. පරද්දෝ පරද්දෝ කියලා කියන්නේ පෙරදුනා. ඒතර මේ භික්ෂුව සද්ධර්මයේ කියන කාරණයෙන් පෙරදිලා යනවා. ඒ වගේම භට්ටෝ විනාශ වුණා. ඒතර මේ භික්ෂුව පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුව සද්ධර්මයේ කෙරෙන් භට්ටයි නැසුණා. ඒ වගේම තමයි නිරංකතෝ මේ පුද්ගලයා මේ භික්ෂුන් වහන්සේ සද්ධර්මයේ කෙරෙන් දුරින්ම දුරු කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පද කිහිපයකින් පැහැදිලි කරන චුතෝ පරද්දෝ භට්ටෝ නිරංකතෝ යනාදී වශයෙන් මේ පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුව සම්පූර්ණයෙන්ම සාසනයෙන් ඉවත් වෙලා යනවා කියලා. ඒ නිසා ඊට පස්සේ කියනවා සංවාසෝච තහින්නත්ති මේ භික්ෂුන් වහන්සේත් එක්ක නැවත වාරයක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පිරිසිදු භික්ෂුන් වහන්සේලාට සංවාසයක් නැහැ කියලා කියනවා. ඒක තමයි අර අසංවාසෝ කියන පදයෙන් පැහැදිලි කරේ. ඒ නිසා අපිට මේ පරාජික ආපත්‍ය කියන තැනට පත් වුණාම අපි දැනගන්න ඕනේ කාරණේ තමයි යම් භික්ෂුවක් පරාජික ඇවතකට පත් වුණා නම් ඒ භික්ෂුන් වහන්සේ තව දුරටත් උන්වහන්සේගේ උපසම්පදාවක් ඉතිරි වෙන්නේ නැහැ. දැන් සමහර ආපත්‍ය තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් විකාල භෝජන ආපත්‍ය. විකාල භෝජන ආපත්‍ය යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින් කැඩුනා කියලා ඒ භික්ෂුන් වහන්සේගේ උපසම්පදා සීලය නැති වෙන්නේ නැහැ. සීලය අපිරිසිදුයි. අපිරිසිදු වුණාට ඒක නැති වෙන්නේ නැහැ. නැවත වාරයක් පිරිසිදු කරගෙන සීලය පිළිထන් පුළුවන්. හැබැයි පරාජික ආපත්‍යත් පිටිකනාට හින්දා පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුවට නැවත වාරයක් මේක නිවැරදි කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒ බුද්ධ ශාසනය තුල එයාට කවම කවදාකවත් ආයි උපසම්පදා වෙන්න බෑ. ඒ බුද්ධ ශාසනයේ ජීවිතය තුල උපසම්පදා වෙන්න බෑ. ඒ ජීවිතෙන් පස්සේ වෙන ජීවිතයක නැවත වාරයක් ඒ බුද්ධ ශාසනයක හෝ වෙන බුද්ධ ශාසනයක හෝ පැවිදිලා උපසම්පදා වෙන්න පුළුවන්. හැබැයි මේ මනුස්ස ජීවිතය තුල නැවත වාරයක් උපසම්පදා වීමක් ලබා ගන්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා දැන් පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ නිසා ඒ විදිහට සද්ධර්මයේ කෙරෙන් එයා ඈත් වෙච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඊළඟට අපි දැනගන්න ඕනේ කාරණේ තමයි එහෙමනම් පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේට නිවන් දකින්න බැරිද? හැබැයි එහෙම නැහැ. පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේට නිවන් දකින්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් ඒ උපසම්පදා සීලයේ පිහිටන්නේ නැතුව තවදුරටත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට පෙනී සිටින්නේ නැතිව උන්වහන්සේට පුළුවන් උපසම්පදාවෙන් අයින් වෙලා සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට සාසනික ගුණධර්ම පුරන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා ගුණධර්ම සාසනික බ්‍රහ්මචර්යාව පුරන්න පුළුවන් ඕනනම් සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට. එහෙම නැත්නම් සාමණේර විදිහට ඉඳලා තමන් කැමති නැත්නම් ගිහි පුද්ගලෙක් බවට පත් වෙලා සිල්වත්ව කටයුතු කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් එක්කෝ සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට නැත්නම් ගිහි පුද්ගලෙක් බවට පත් වෙලා ගිහි පුද්ගලෙක් වශයෙන් තමන්ට සාසනීය ගුණධර්ම පුරලා නිවන් දකින්න පුළුවන්. හැබැයි තමන් උපසම්පදා භික්ෂුවක් වශයෙන් පෙන්නුම් කරනවා නම් උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී සිටිනවා නම් තම පරාජික ආපත්‍යයට පත් වෙලා ඒ භික්ෂුන් වහන්සේට ඒ ජීවිතයේ කවම කිසිම ආකාරයකින් නිවන් දකින්නත් බෑ. මරණින් මත්තේ සුගතිගාමි වෙන්නත් බෑ. ඒ කාන්තෙන් නිරේගාමි වෙනවමයි. ඒක කිසිම ආකාරයක ඉඩකඩක් ඇත්තෙම නැහැ. පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් තව දුරටත් උපසම්පදා විදිහට පෙනී සිටිනවා නම් ඒ උපසම්පදා විදිහට පෙනී සිටින කෙනා ඒ කාන්තේම නිරේගාමි වෙනවම තමයි. අපායගාමි වෙනවම තමයි. ඒකෙන් මිදීමක් නැත්තේ.
ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ අය කිලිටි කරනවා. ශාසනය කිලිටි කරලා ඒ ශාසනය තුළ පිරිසිදු ශාසන ගුණධර්ම පුරණායට පිරිසිදුව ඉන්න තියෙන අවස්ථාව නැති කරන නිසා ඒ කෙනාට කවම කවදාකවත් නැවත සුගතිගාමී වීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා නිවන් දකින්න කොහොමටත් බෑ. සුගතිගාමී වෙන්නත් බෑ. මේ නිසා පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේට කරන්න පුළුවන් විකල්ප දෙකයි තියෙන්නේ. එකක් තමයි සාමනීර භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට ඉදිරියට ශාසනීය ගුණධර්ම පුරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සිවුරු ඉවත් කරලා ගිහි බවට පත් වෙලා ගිහි පුද්ගලයෙක් විදිහට ශාසනීය ගුණධර්ම පුරාගෙන ඉන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට නැවත වාරයක් පෙනී සිටිනවා නම් ඒ පෙනී සිටීම අතිශය බරපතල අකුසල කර්මයකට වෙනවා. මේකයි පරාජික කියන පදයෙන් අදහස් කරන්නේ නිසා ශාසනයෙන් පැරදෙනවා කියන එක තමයි පරාජිකයි කියලා කියන්නේ. වෙන සිල්පද කැඩුනායි කියලා ශාසනයෙන් එහෙම පැරදෙන්නේ නැහැ. වෙන සිල්පද කැඩුනහම ඒ සිල්පද නැවත වාරයක් පිරිසිදු කරගෙන අපිට පුළුවන් ශාසනයේ ගුණධර්ම පුරන්න. හැබැයි ඒක පිරිසිදු කරන්නේ නැතුව හිටියොත් එහෙම අකුසලයක් වෙනවා. නිවන් ගමනින් බැහැර වෙනවා. නමුත් පිරිසිදු කරගෙන ඉන්නවා නම් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ අපට දැන් පැහැදිලි පරාජිකා වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා කියන කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න. මේ අසම්වාසෝ කියන්නේ මොකද්ද? ඒකේ තේරුමක් දැනගත්තොත් ඒ පරාජිකා කියන කාරණාවත් එක්ක මේ දෙකේම සම්බන්ධය අපිට පැහැදිලි කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්, අසංවාසෝ කියන එකත් මේ පරාජිකෝ කියන එකත් එකම සම්බන්ධ වෙච්ච එකක්. ඒ නිසායි පරාජිකෝ හෝති අසංවාසෝ කියලා කියන්නේ. ඒ අසංවාසෝ කියන එකකින් පැහැදිලි කරනවා සංවාස තුනක් තියෙනවා. සංවාස තුන තමයි ඒකං කම්මං ඒකුද්දේශෝ සමසික්ඛතා කියලා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා අනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් සමග ඒකං කම්මං එකට විනය කර්ම කරනවා. ඒකුද්දේශෝ එකට ප්‍රාතිමෝක්ෂය උදෙසනවා. සමසික්ඛතා සමව සිල්පදවල හික්මිනවා. ඒතර මෙන්න මේ කරුණ තුනට කියනවා සංවාසය කියලා. අර පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ තව දුරටත් ශාසනයෙන් පැරදිච්ච භික්ෂුවක් වෙන නිසා, ඒ වගේම උපසම්පදාවෙන් පැරදිච්ච කෙනෙක් බවට පත් වෙන නිසා, තව දුරටත් උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී සිටිය නොහැකි නිසා තමයි උන්වහන්සේට ඒකං කම්මං කියන සංවාසය නැති වෙනවා. ඒකට විනය කර්ම කරන්න බෑ. අනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට විනය කර්ම කරන්න බෑ. ඒකුද්දේශෝ කියන තත්ත්වයක් නැති වෙනවා. ඒ සංවාසයක් නැති වෙනවා. එකට අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් එක්ක ප්‍රාතිමෝක්ෂයේ උදෙසන්න බෑ. සමසික්ඛතා අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් සමග තියෙන මේ සමව සිල්පදවල හික්මෙනවා කියන තත්ත්වයට පත් වෙන්නත් බෑ. ඒ සංවාසයනොත් නැති වෙනවා. මෙන්න මේ නිසා තමයි අසංවාසෝ කියලා කියන්නේ මේ භික්ෂුවට අනෙකුත් භික්ෂුන් වහන්සේලා සමග එකට විනය කර්ම කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එකට ප්‍රාතිමෝක්ෂ උදෙසීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් සමග සමව ලජ්ජී භික්ෂුන් වහන්සේලාත් සමග හික්මිය යුතු සමව හික්මිය යුතු සිල්පදවල හික්මීමකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ අසංවාසෝ කියලා. සම මෙතනින් කියවෙන්නේ පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේ සමස්ත උපසම්පදා සංඝ සමාජය තුළින් ඉවත් වෙනවා කියන කාරණය. ඒ නිසයි උන්වහන්සේ නැවත වාරයක් උපසම්පදාය කියලා පෙනී හිටියොත් එහෙම ඒක මහත් අකුසලයක් බවට පත් වෙන්නේ. සංඝ සමාජයේ අපිරිසිදු කරන කටයුත්තක් බවට පත් වෙන්නේ ඒ නිසයි. ඒ නිසා තමයි අපි කියන්නේ පරාජික ආපත්‍යයට පත් වෙච්ච භික්ෂුව කවුරු කවදාකවත් නැවතත් උපසම්පදා භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම සිදු නොකළ යුතුයි කියන කාරණය. ඒකට තමයි අසංවාසෝ කියලා කියන නිසා එකට විනය කර්ම කිරීමෙන් සංවාසයක් නැහැ. එකට ප්‍රාතිමෝක්ෂය උදෙසීමෙන් සංවාසයක් නැහැ. ඒ වගේම එකට සිල්පදවල හික්මීමෙන් සංවාසයක් නැහැ කියන කාරණා තුනට තමයි කියන්නේ අසංවාසෝ කියලා කියන්නේ. අද දවසේත් විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත අවසන් කරන්න අපි සූදානම් වෙන්නේ. ඊට පෙර ආතුව මෙම වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දුන් ඒ පින්වත් පිරිස සිහිපත් කිරීම අප සිදු කළ යුතුව තිබෙනවා. අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන්නේ පන්නල තලම්මැහැර ආටිගල වත්තේහි පදිංචි WA සෝමාවති, ඒ වගේම ප්‍රියන්ත ආර්ය කුමාර, ඒ වගේම ඉන්දු කුමාරි, නාලිකා ප්‍රසාද්, රමින්දු සඳලි පාරමී කියන පින්වත් පිරිස විසින් අද මෙම වැඩසටහන සඳහා දායකත්වයේ ලබා දීමට හේතු කාරණා වශයෙන් ඒ පින්වත් පිරිස සඳහන් කළ තිබෙනවා පන්නල තලම්මැහැර ආටිගල වත්තේහි පදිංචිව සිට
මීට වසර 9කට පෙර අභාවයටපත් විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එස් එම් පුංචි බණ්ඩා මහතාට ඒ වගේම පියාණන්ට මාමණ්ඩියට සීයාට පිම්පින්ස තමයි මේ ධර්මදේශනාව සඳහා වෙන් පින්වත් දායකත්වයේ ලබා දී තිබෙන්නේ සඳහා පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නයි අපි සූදානම් වන්නේ විනයෝනාම් බුද්ධ ශාස්ත්‍රස්සායු විනය සංවණනා දහම් කතිකාවත අද දවසේ තේ සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ සපයලා තියෙනවා පන්නල තලම්මහැර ආටිගලවත්තෙහි පදිංචි ඩබ්ලිව් ඒ සෝමාවති භාර්යාව ජයන්ත ආර්ය කුමාර පුතා ඉන්දු කුමාරි දුව නාලිකා ලේලිය ප්‍රසාද් බෑනා සහ රවිදු සඳලි පාරමී කියන මොණුගුරු මිනිවිරියන් කියන මේ සෑම සිළුදෙනා එකතු වෙලා පුණ්‍යවන්ත දායකත්වය අද දවසේ සම්පාදනය කරලා දීලා තිබෙනවා මේ විනයෝනාම බුද්ධ ශාසනස ආයු කියන වෙනසතරහන තුලින් අපි සමස්ත ලෝකයා කෙරෙහි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ ධර්මයේ sannivedanaya කරන්න දරන දායකත්වයක්. ඉතින් ධර්ම දානය කියලා කියන්නේ සියලු දානයන් අතර උතුම් දානයක්. ඉතින් මේ පිරිසත් ඒ නිසා සාමාන්‍ය පරිදි නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම අන්තර්ජාලය ඔස්සේත් ඒ වගේම මේ රූපවාහිනී ඔස්සේත් ධර්මයේ sannivedanaya කරන්න දරපු දායකත්වයක් තිබෙන්නේ විශේෂයෙන්ම විනය පිටකයේ කරුණු කාරණා sannivedanaya කිරීම සඳහා දරපු දායකත්වයක්. ඒ නිසා අපි මේ සෑම සිළු දෙනාටම පුණ්‍ය ආනමෝදනා කරනවා ධර්ම දානමය වශයෙන් රැස්පත් කරගත්තු උදාර පුණ්‍ය ධර්ම සමුදාය ඒ සෑම සිළු දෙනාටම උතුම් නිවන් පිණිස හේතු වෙන කුසල ධර්මයක් බවට පත් වේවා. ඒ අය පුණ්‍ය ආනමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සඳහන් කරනවා පන්නල තලම්මැහැර ආටිගලවත්තෙහි පදිංචි සිට මීට වසර 9කට පෙර අභාවයට පත් විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එස් එම් පුංචි බණ්ඩා මහතාටද ස්වාමි පුරුෂයාට පියාණන්ට මාමණ්ඩියට සීයාට පිම්පිනිස තමයි මේ ධර්මදේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයෙන් සම්පාදනය කරන්නේ. ඒ නිසා අපි පුණ්‍ය ආනමෝදනා කරනවා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මයේ sannivedanaya කිරීම වශයෙන් රැස්පත් කරගත්තු ධර්ම දානමය පුණ්‍ය කර්මය. ඒ අභව ප්‍රාප්ත වෙච්චි එස් එම් පුංචි බණ්ඩා මහතාට පරලවින් පිංචිත් අනුමෝදන් කිරීමක් වශයෙන් ලැබේවා. ඒ අය යම් ආකාරයක නොලබන ලද සැප සම්පතක් කියන ලබාගෙන ලබන ලද සැප සම්පත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසෙනට මේ ධර්ම දානමය කුසලයේ උදාර කුසලයක් බවට පත් වේවා, උදාර පුණ්‍ය සංග්‍රහයක් බවට පත් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් දායකත්වයේ දක්වපු ඒ සෑම සිළු දෙනාටත් නම් සඳහන් කරපු මේ ජීවිතයේදීම තම තමන්ගේ සම්යක් ප්‍රාර්ථනා සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර කුසලයේ හේතු වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ අදහම් කතිකාවත සඳහාවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්න කැමති. ඒ වගේම උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය තිරජීවනය සැලසේවා කියලා ඒ වගේම උන්වහන්සේ පතන්නා වූ ඉක්මන් බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය කර්මයේ හේතු වේවා වාසනා වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේව කරයි සාදු සාදු සාදු. ඒ වගේම අදත් විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත මෙලෙසින් නිමවටපත් කරන්නට අපි සූදානම්. ඒත් එක්කම ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට බෞද්ධ යනාලිකාව සමග සම්බන්ධ වන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.